කුඩාපදු ගුණාකාර විජය ප්‍රකාශන කුඩාපදු ගුණාකාර ගත්තාම අපිට සාමාන්‍යයෙන් විජය ප්‍රකාශන මම කලින් කිව්වා වගේ විජය ප්‍රකාශන කියන්නේ x හරි y හරි මොකක් හරි නොදන්න විචාරල පදයක් තියෙන එක right එතකොට ඒකේ ඒකත් එක දින ප්‍රකාශන තමයි අපි දෙන්නේ ඒක එක ප්‍රකාශන නේ ප්‍රකාශන කීපයක් දෙනවා තුනක් හරි හතරක් හරි දෙකක් හරි ඒක කීපයක් දෙන්න පුළුවන් කුඩා බුදුමක් ගුණාකාර ගන්නකොට අපි අර සාධක කලින් සාධක වෙන් කරානේ ඒ වගේ වැඩක් කරන්නේ තියෙන චූටිම කොටස් වලට කඩලා අපි වෙන් කරගන්නවා මම ඒක උදාහරණයක් කරන්න අපි ගමුකෝ මේක right 2x වෙන 6 2x වෙන 6 එක ප්‍රකාශනය අනිත් ප්‍රකාශනය ගන්නවම 4x x වෙන 3 වර්ගය ඊළඟට තමයි මම ගන්නවා 6i x වර්ගය ඍණ 9 මේක හරි දැන් මේක ලියන්න පුළුවන් කුඩාම ආකාරයක සාධක මේ මේ ප්‍රකාශනයේ මේ දෙන්නට පොදු අපි කඩේ එළියට අදින්න පුළුවන් කවුද මේ දෙන්නගෙන් මෙයාගෙන් දෙක එළියට අදින්න පුළුවන් නේද දෙවර තුන කියලා ගත්තොත් ඒ කියන්නේ දෙක එළියට ගත්තොත් ඉතුරු වෙන්නේ x 3 3 right මෙයා මෙහෙම වැඩි වුණා අනිත් පැත්තට මෙයා හැදෙනවා ඒ වගේම සමානයි මෙයාගේ දෙක වැඩි කිරීම දෙක වරක් x වරක් x 3 3 මේක තමයි ලියන්න පුළුවන් කැට් එක කඩන්න පුළුවන් චූටි මාකාරයට මම කඩලා දෙන්නේ ඊට පස්සේ මෙයාත් ලියන්න පුළුවන් මේ නිකන් ප්‍රථම සාධක මේ ප්‍රථම සංඛ්‍යාව වලින් මම කරනවා කියලා දන්නවා මේ මම කලිනුත් කිව්වා එය x වර්ගය ඍණ 9 කියන එක නම් ලියන්න පුළුවන් x වර්ගය ඍණ 3 වර්ගය එතකොට x ඍණ 3 x ධන 3 ඔව් මෙන්න එතකොට මෙතන x ඍණ 3 x ධන 3 හරිද ඔන්න ඔය වගේ පද ටිකක් එන්නේ එතකොට මේකේ අපිට ගන්න පුළුවන් කොහොමද ඉන්නේ මේ කුඩා පුදු ගණාකාරයට මේ හැම එකේම x ධන 3 වෙන වෙනම ගත්තොත් මෙයා මේකට විතරයි මේ මේ දැස් මේකේ x 3 කියන එක ගන්න පුළුවන් අපිට හරි ඊට පස්සේ මේකේ 3 කියන එක ගන්න පුළුවන් මේකේ එකිනෙක වෙනස් සාධක තව මොනවද තියෙන්නේ ඒක දැන් දෙකේ වර්ගයන් මේ දෙවර දෙක කියන්නේ දෙකේ වර්ගයන් හරි එයා ගන්න පුළුවන් ඔය ටික තමයි තියෙන්නේ يعني මේ 2යි 2 වර්ගය 2යි එතකොට 2 වර්ගය කියන එක ඒක ඉතින් ගන්න පුළුවන් තව ආමතර මොනිස්ස x එක හරි එතකොට මම දැන් මොකද කියන්නේ එතකොට මේ x 3 මෙතනින් එනවා 2 2 කියන 2 වර්ගය දෙන එනවනේ එතකොට x එකත් එනවා 3 මෙතනින් එනවා හරි ඒක හැම එකේම ඇවිල්ලා එන්නේ එතකොට මෙතන 2 වර්ගය වරක් 3 වරක් x වරක් x ඍණ 3 වරක් x ධන 3 හරි එතකොට ඔක්කොම එකම කියද 12යි x x ඍණ 3 වරක් x ධන 3 මේක තමයි අපි sorry මෙතන මේ දෙන්නෙක් ඉන්නෝනේ මේක දිහා ගන්න ඕන මේ දෙන්නෙක් කියලා වැඩි ප්‍රෝග්‍රෑම් වෙනවා යාගෙන එන්නේ එයා අපි දෙකේ වර්ගය ගත්තා වගේ මෙතනත් දෙක හරි මෙතනත් දෙක හරි මෙතනත් දෙක හරි ඒතර අපි ගන්නෙ මෙයා මේ සෙට් එකේ මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා එතනින් ගන්න මෙයා වැඩිම බලය දෙන එක තමයි ගන්න එතකොට එතනින් ගන්න වෙන්නේ මෙයා හරි මේක තමයි උත්තරය එතකොට මේකේ තව අභ්‍යාසයක ගන්න ටිකක් තියෙනවා ඕගොල්ලන්ට ඒක හදන්න පුළුවන් එක වෙලෙදී නරව වෙන් කරගන්න තියෙන්නේ ඒ කියන්නේ තියෙන
ඒවට වෙන් කරගන්න. දැන් අපි මේ අභ්‍යාසයේ පළවෙනි ගණන දමුකෝ. තුනයි x ඍණ 2 වරක් x වර්ග ඍණ 4. එතකොට 3යි මේ මේක එක. එතකොට මේ 3ෙන් එන්නේ 3යි x ඍණ 2 කියන එකෙන් එන්නේ 3 වැඩි කිරීම x ඍණ 2 කියන එක කියලා. හරිද? x වර්ගය ඍණ 4ෙන් එන්නේ x ඍණ 2 වරක් x ධන 4 x ධන 2 කියලා. හරිද? එතකොට අන්තිමට එන්නේ 3 වරක් x ඍණ 2 මේ දෙක පොදුයි x ධන 2. මේක තමයි අන්තිමට එන්නේ. සපුඩව. ඔන්නෝම ඉතින් මේක කරගෙන හදන්නේ. හරිද? එච්චර අමාරු නෑ. කරගන්න පුළුවන් ඉතින් ඕකට. හරි? පොදු ලස්සන පාඩම. ඉතින් ඉවරයි. ඔයගොල්ලෝ මේකේ කියන ගණන් ටික හදන්න. අමාරුයි තිබ්බොත් කරන්න අපි. Andrea, right? Thank you.